බොහොමත්ම ස්තුතියි සියලු දෙනාටම. මුලින්ම කෘතඥයනවා ප්‍රියන්ත ගමගේ මහත්මයාට. නිස්සාරණ අධ්‍යාශයෙන් මෙම කාර්ය වසර ගණනාවක් මමත් පාසල් ශිෂ්‍යෙක් වෙලා ඉන්න කාලයේ සිටම මෙතුමාගේ වැඩසටහන් වලට සම්බන්ධ වුණා. විදේශගත සිංහ කාලයේදී පවා අප අතර නිතරම සම්බන්ධතාව තිබුණා. ඉතින් හර්බට් එම් සෙනවිරත්න මහත්මයාගේ පුදුමවත් චින්තනය පුදුමකරේ. ඉතින් මේ මමත් එතුමාගේ මම ඉපදෙලා නැහැ එතුමා සම්මානීය. ඉතින් මේ ඒක නිසා මමත් ඇත්තටම ආසාවක් ඇති වුණා මේ වැඩසටහනේ දේශනයක් පවත්වන්න කියලා ආරාධනා කරා. විශේෂයෙන්ම මම එතුමාගේ ගීත වල රසිකේ අපි ඉපදෙන්නට වසර ගණනාවකට පෙර එතුමා රචනා කළ ගීත එකත් අදත් මතුවටත් දශක ගණනාවක්ම මේ සිංහල ගීත ශාස්ත්‍රයේ රැඳෙන ගීත. ඉතින් මගේ දේශනය ආරම්භ කරන්න කලින් හර්බට් එම් සෙනවිරත්න සූරින් කොහොමද අපි විස්තර කරන්නේ, මොන පැත්තෙන්ද විස්තර කරන්නේ? එතුමා ගායකයෙක්, රංගවේදියෙක්, තිරපිටපත් රචකයෙක්, නළුවෙක්, ගීත නිබන්ධකයෙක්, අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකවරයෙක්. ඉතින් මේ සියලුම භූමිකා මේ සිංහල ගීත ශාස්ත්‍රයේ සිංහල සිනමාවට ඉටු කරපු පතාක යෝධයෙක්. ඉතින් අපි කොහොමද ඒ වගේ කෙනෙක්ව කිසි දිනක අමතක කරන්න බෑ. ප්‍රියන්ත ගමගේ මහත්මයා මේ දේශනයේ මේ වැඩසටහන පටන් ගන්නකොටම කිව්වා අපි කෘතගුණ සැලකීමක් කරන්න කියලා. අද අපේ සමාජයේ බොහෝ වෙලාවට නැත්තේ කෘතගුණ සැලකීම. මේ අපේ ගායක ගායිකාවන් ඈත අතීතයේ කිසිම තාක්ෂණික උපකාරයක් රහිතව ඉතාමත් මසීරුවෙන් කරලා අද දක්වාම අපි රස විඳිනවා. මේ අද ගීත කියනවා අපේ පරපුරු ගණනාවක් රස විඳිනවා මේ ගීත අහනවා, මේ ගීත රස විඳිනවා, මේ චිත්‍රපට. ඉතින් මේවා කිරීමට උරදුන් මේ සම්පත් දායකයන් නැත්නම් මේ මහා පුරුෂයන් අපි අමතක කරනවා. ඉතින් අද දින මා ඔබතුමන්ලා සහ තුමියන්ට විස්තර කරන්න ඉන්නේ හර්බට් එම් සෙනවිරත්න කියන ගීත රචකයා පිළිබඳ නොදන්නා තොරතුරු කීපයක්. එතුමා මුලින්ම කවිත්වයක් නැතුව ගීත රචනයට එන්න හරි අමාරුයි. කවිත්වයක් තුලින් එතුමා ඇති කරගත් ප්‍රතිභාව ඉතාමත්ම බාල කාලයේදී එතුමා ගුවන් විදුලියේ සැරිසරනකොට මාකස් පෙරේරා නම් මහත්මයාගේ ආධාර ඇතිව එතුමා ගීත රචනයට ප්‍රවිෂ්ඨ වෙනවා 1946 ලලිත කලා ගීතයේ 1946 චිත්‍රා පෙරේරා එකල චිත්‍රා සෝමපාල මුතිමිය චිත්‍රා පෙරේරා මහත්මියට රචනා කරන ස්වතන්ත්‍ර නිර්මාණය හින්දි තනුවක් නෙවෙයි. එතකොට මේක මුලින්ම 1946 දී චිත්‍රා පෙරේරා එකල චිත්‍රා සෝමපාල මහත්මිය ගායනා කරනවා ගුවන්විදුලියට. පසුව මේ 1950 දශකයේ HMV ටැටියකට නැවතත් නැගෙනවා. එතකොට ටැටි ලේබලේ සඳහන් වෙන ගායකයන් ගීතේ රචකයා ප්‍රබන්ධකයා හර්බට් එම් සෙනවිරත්න. එතකොට අපි නොදන්න ඉතිහාසයක එතුමා ගුවන් විදුලියට සෑහෙන ගීත ප්‍රමාණයක් රචනා කරලා තියෙනවා. ඒවත් හොයාගන්නත් නැහැ. ඔහු එකපාරටම පහළ වෙච්ච කෙනෙක් නෙවෙයි. ඊළඟට ගුවන් විදුලියේ වෙළඳ තැටි වලට එතුමාගේ ගීත රාශියක් විවිධ ගායකයන්ගේ හඳින් තැටිගත වෙන 1950 දශකයේ 50 දශකයට පෙර මෙරට තිබූ ග්‍රැමෆෝන් ගීත යුගයේ ගීත රචකයෝ, සංගීතඥයෝ, ඒ වගේම ගායක ගායිකාවෝ HMV සහ කොලොම්බියා තැටි ලේබල් වලට ලියාපදිංචි වෙලා හිටියේ. එතකොට ඒගොල්ලන්ට පස්ස අවුරුදු ගිවිසුම් අත්සන් කරාම කවදාවත් එක ලේබල් එකකට කිව්වට තව ලේබල් එකකට කියන්න බෑ. රුක්මනී දේවී HMV තැටි ලේබල් එකට සින්දු කිව්වා. ඒක ජර්මන් කොලොම්බියා තැටි ලේබල් එකට සින්දු කිව්වා. දෙන්නගේ ඩිවෝට්ස් කවදාවත් ආවේ නැහැ. මොකද කියන්න බෑ ගිවිසුම් අත්සන් කරලා නිසා. හැබැයි හර්බට් එම් සෙනවිරත්න මහතා ගීත රචනයට ප්‍රවිෂ්ඨ වෙන කාලය වෙනකොට මේ විවිසුම් අහෝසි වේගෙන යන කාලය. එතකොට නව ගායක ගායිකා පරපුරක් දික් වෙන කාලය. කොලොම්බියා තැටියට ගීත ගැයූ රාණි පෙරේරා HMV තැටි වලට ගීත ගායන යනවා. ඒ කොලොම්බියා තැටි වලට ස්ලූසින් දේ විතරක්ම ගීත කියපු වසන්ත සංගනායක මහත්මිය HMV තැටි වලට සින්දු කියනවා 50 දශකයේ. ලතා වග්ගල මහත්මිය මුලින්ම කොලොම්බියා ගායිකාවක්. නමුත් එතුමියා HMV තැටිවලට ගීත ගායනා කරන්නේ. ඒතොර මේ ගිවිසුම් බීදිලා. එතකොට ගීත රචකයන්ට, ගායක ගායිකාන්ට ස්වාධීනව සින්දු කියන්න පුළුවන් වෙන වෙළඳ ලේබල් දෙකම යන්නේ. ඉතින් මේ කාලේ තමයි හර්බට් එම් සෙනවිරත්න මහත්මයා ගීත රචනා කලාවට පිවිසෙන්නේ. එතකොට ඔහුට හමු වෙන ගීත රචනා කරන්න එවකට හිටපු ජනප්‍රියම තරුණ ගායිකාව ජී.එස්.බී. රාණි පෙරේරා. ජී.එස්.බී. රාණි පෙරේරා 1951 වකවානුවේදී ගායනා කරපු ගීත බොහෝමයක් හර්බට් එම් සෙනවිරත්න මහත්මයා රචනා කළා. ඒ කාලෙම ජනප්‍රිය තරුණ ගායකයෙක් වෙනවා එච්.එම්.වී. සමාගමේ විවිධ සිල්වා බොරලස මහත්මයා සමග ධර්මදාස වරපොළ මහත්මයා. ධර්මදාස වරපොළ මහතා සහ ජී.එස්.බී. රාණි පෙරේරා මහත්මියට දෙනවා ලස්සන ගීතයක් රචනා කළ තොටියෝ තොටියෝ මීනා බාසා කියන හින්දි චිත්‍රපටයේ කාලේ 1950 ඉතාමත් ජනප්‍රිය ලංකාවේ ප්‍රදර්ශනය කළා. වර්ෂා සහ දුලාලි මේ චිත්‍රපට තුනේ ගීතවලට ඒ කාලේ තනි සමාගම ඉන්නන්නේ ජනප්‍රිය හින්දි තනුවලට දෙනවා. හින්දි තනුවට ලියන්න හරි අමාරුයි. මොකද අපේ ශ්‍රාවකයෝ හින්දි ගීතයක් අහලා තියෙනවා. චිත්‍රපටයක් පෙන්නනවා. ඒතර මේක ශ්‍රාවකයන්ට ජනප්‍රිය. ඒතර මේක ජනප්‍රිය කරන සිංහල වචන ගායනික ලේසියි. ඒ වගේම ජනප්‍රිය තරුණ ගායක ගායිකාව ලාවා කියලා. ඒ වගේම තමයි ඒ කාලේ සෙලිබ්‍රිටිස්ලා තමයි හිටියේ. ඒතකොට ඒගොල්ලෝ ලාවා මේක ජනප්‍රිය කරවන්න තැටි අලෙවි වෙන්න ඕන. තැටි අලෙවි වුණොත් තමයි ඒගොල්ලෝ ටායිට් කියන ලැබෙන්නේ. රොයල්ටි ටිකක් ගෙවන්නේ. ඉතින් ඒක නිසා තොටියෝ තොටියෝ ගීතේ තැටි විශාල සංඛ්‍යාවක් අලෙවි වෙච්ච මේ සමාගම. එතකොට ධර්මදාස වරපොළ කියන ගායකයා තාමත් ජනප්‍රිය ගායකයෙක් බවට පත් වුණා. 1952 තියෙන එක්තරා සිනමා පුවත්පතකින් පාඨක ඡන්ද කවුද හොඳම ගායිකාව කියලා තෝරන රුක්මනී දේවී ඉදිරිපත් වෙන්නේ නැහැ. ඉදිරිපත් වෙනවා ලතා වරපොළ මහත්මිය, විමලසිලා බොරලස් මහත්මිය, ජී.එස්.බී. රාණි පෙරේරා මහත්මිය, චිත්‍රලේඛන අනුකම්පිත අනුලාවති මහත්මිය, ප්‍රසීලා උපාත මහත්මිය ආදී ගායිකාවන් රැසක්. පළමු ස්ථානයේ හමු වෙන්නේ ජී.එස්.බී. රාණි පෙරේරා මහත්මිය, දෙවන ස්ථානයේ ලතා වරපොළ මහත්මිය, තුන්වන ස්ථානයේ විමලසිලා බොරලස් මහත්මිය. ඉතින් මේ විදිහට ඒ ගීත ජනප්‍රිය වෙන්නේ ඒ තුන්දෙනාගේ ගීත බහුලව ලියනවා ප්‍රේම සෙනවිරත්න. ඊළඟට තමයි ඔහුගේ ජීවිතයේ නව පිපිදීමක් ඇති වෙන්නේ මහා ගායිකාවකට ගීත ලියන. රුක්මනී දේවිය නැමැති සිනමා රාජිනිය ගීත කෝකිලාවියට ගීත ලියන්න ලැබෙනවා හර්බට් එම් සෙනවිරත්න මහත්මයාට 1952 සිට 56 විතර දක්වා. චිත්‍රපට නොවන තැටි ලේබල සඳහා එච්.එම්.වී. තැටි සහ ගුවන් විදුලි ගීත වල තිබේ. රුක්මනී දේවිය ඔබ කවුරුත් දන්නවා ශෝකී හඬ ශෝකී ගීතරාවය. ඒකේ ශෝකී ගීතරාවේ ශෝකයේ රසයක් සහ රසය ඒ ශෝක රසයක් විදිහට හැඟෙන්න හර්බට් එම් සෙනවිරත්න මහතාගේ මියුරු පද රචනා හේතු වෙනවා. ඉතින් මේ මියුරු පද රචනා වලට සංගීතය දෙන්න ඉන්නවා තාමත්ම දක්ෂ සංගීතඥයෙක් ලංකා අනුශාසක හඳුනපු ආර්.ඒ. චන්ද්‍රසේන මාස්ටර් සමගින් එස්.එස්. වේදාචල මාස්ටර් මේ දෙදෙනාගේ සුසංයෝගයෙන් රුක්මනී දේවිය හර්බට් එම් සෙනවිරත්න මහතා රචනා කරපු ගීත රාශියක් ගායනා කරනවා. ආදරේ නිසා හෘදේ බැඳෙනවා, සැප නෑ හොබේ ලෝකේ, චන්ද්‍රා කිමදෝ පායා නාවේ, මඳ අඩනවා හිමේ යසෝදරා, දුස්මන්තහෝ කිමදෝ නින්දදී රාත්‍රියේ පෙනේ සැමදා ඔබේ රූප වේදයා, මේ රාත්‍රියේ ආවෙමි රොන්සයා, මේ ශෝක සයුර පීනා කවදාද ඉතරවන්නේ, ඒ තමා චාන්දනී, ඒ තමා මේ ප්‍රේමයේ විරහක ප්‍රේමයේ සංයෝගයේ විප්‍රයෝගයේ වගේම බෞද්ධාගමික ගීත පද්මයේ වදින් සිරිපාදේ ඇහැලේපොළ කුමාරි හාමිගේ වැලපෙල්ල, ශෝකාදාලා එක්මියේ ගුණජාලා පටාචාරා මේ ආදී වශයෙන් අඳුරු ආලේ නිසා හෝ දරුවන් දෙදෙනා කොහෙද ගියේ මගේ නෙද්දකවන් පොඩි ජාලියක විශ්වජන. රුක්මනී දේවිය 50 දශකයේ ජනප්‍රියම ගුවන්විදුලි සහ තැටි එච්.එම්.වී. ගායිකාවට පත් වෙන්න උදව් වෙනවා හර්බට් එම් සෙනවිරත්න මහතාගේ මේ තාමත්ම රමණීය වූ සිරිති වූ ගීත රචනා. ඔහු චන්ද්‍රයාට සඳට ආදරය කරා කියලා ප්‍රියන්තය කිව්වා. ඒ තමා චාන්දනී, ඒ තමා චන්ද්‍රා මාගේ කෝවන්නේ, චන්ද්‍රා කිමදෝ පායා නාවේ, ආලෝකේ පතුරා මේ හැම ගීතයකම ඔහු සඳ සුනම්‍යක චාන්දනී නමින් තාමත් ලස්සනට විස්තර කරනවා ඔහුගේ ගීත තුල. ඒ වගේම ඔහු තාමත් විශිෂ්ට ගීත රචකයෙක් වෙන්නේ හරි පුදුම වැඩ ඔහු කරේ. එච්.එම්.වී. තැටි ලේබලේ ඔහු ලියනවා හෝ දරුවන් දෙදෙනා කොහෙද ගියේ මගේ නෙද්දකවන් පොඩි ජාලිය ක්‍රිෂ්ණජිනා. ඒ අවුරුද්දේම කොලොම්බියා සමාගමට ඔහු ලියනවා ජුඩීටා ලාන්ත්‍රා නැත්නම් අපි කියනවා හරුන් ලාන්ත්‍රා මාස්ටර්ගේ සහෝදරිය. එතුමියට ගීතා කියන නම කියන්නේ හර්බට් එම් සෙනවිරත්න මහත්මයා තැටිවල. එතකොට ගීතාට ලියනවා රජින්දේ ඇයි මේ ගොළු වීලා හදේ මා ශෝකාසාදාදේ පුතේ මා ජාලිය ක්‍රිෂ්ණා දුවේ පෙම් මාතා මේ ආවේ එකම කතාව මන්දිරි දෙවියගේ වැළපිල්ල දෙවිදිහකට ලියනවා එකම අවුරුද්දේ ගායකවන් දෙදෙනෙක්. ඒ වගේම රුක්මනී දේවිය ගේ තාමත් මෙවැනි ගීතයක් තමයි අඬනවා හිමිනිය සෝදරා ප්‍රේමයේ විරහව විප්‍රයෝගය සුද්ධාතු කුමාරයා මාලිගාවේ නැතිකොට යසෝදරාව වැළපෙන ආකාරයේ ඒ තනුව දුබහි චිත්‍රපටයේ ගීතවල ගායනා කරන්නේ 1947 මෙලසුන්දර සත්නාගේ ගීතේ. ඒ තනුවට රුක්මනීගේ ගුවන්විදුලි වැඩසටහන කියනවා ප්‍රිය සුන්දර ප්‍රේමේ ශාන්ත වේ කියලා ගුවන්විදුලි ගීත ප්‍රේමේ සංප්‍රයෝගය ගැන කියනවා. ඒකම තනුවට ප්‍රේමේ සංප්‍රයෝගය ප්‍රේම විප්‍රයෝගය එකම ගායකයා ගායිකාවට ලියනවා හර්බට් එම් සෙනවිරත්න මහත්මයා. ඉතින් ඔහු තෑන හසුරුව හැටි හරිම විශ්මිතයි. එකම හින්දු තනුවට එකම ගායිකාවට ගීත දෙකක් ලියනවා ප්‍රතිවිරුද්ධාර්ථවලින් ප්‍රේමය ගැන. ඒ වගේම තවත් විශේෂයි උට හමු වෙනවා 50 දශකයේ ලතාවල්ගොඩ මහත්මිය. සුසිල් ප්‍රේමරත්න මහත්මිය සාමාන්‍යයෙන් ඔහුගේ ගීත ඔහුම ලියන ඔහුම සංගීතවත් කරලා ඔහුම ගායනා කරනවා සහාය ගායිකාව ලතාවල්ගොඩ මහත්මිය ඔහුගේ ගායනාවල 50 දශකයේ. නමුත් ඔහු ලියන ඉතාමත්ම දාර්ශනික ගීතයක් ඔබට සෙනවිරත්න මහතා ලතා සාස්ත්‍රීය 52 ප්‍රීති මధుර වූ නාදේ ගීත රසයෙන් නැවේ හදේ ඒ ගීතේ කියලා මෙන්න ලස්සන තුරුලිය සැනසුමල් පෙනී ඇයි මේ බිමට හැලෙන්නේ අටලෝ දහමද ඉපදුම මරණය අපහට බින් හඟවන්නේ. ඉතාමත්ම ලස්සන ගීතයක් දාර්ශනික ගීතයක් ඔහු දෙනවා. ඒ වගේ දාර්ශනික හැඟීමක් සමහර ගීතවල ඊළඟට ඔහු චිත්‍රපට නළුවෙක් බවට පත් වෙනවා 52 අවුරුද්දේ ලැබෙජාමන එකදෙන අපිට ඔහු හඳුන්වා දෙනවා මෙච්චර ලස්සන ගීත දෙන කොල්ල කවුද මෙයා ගීත ලියන්නේ නෙවෙයි මෙයා රඟපාන්න හොඳයි කියන්නේ ආරෝප පරිණාම දෙකේ දැකලා හොඳ නළුවෙක්. ඉතින් සිංහල සිනමාවේ මුතු විශ්වාසය කියන්නේ විශේෂ සංදිස්ථානය රුක්මනී දේවිය පළමුවට ද්විත්ව චරිත අම්මා සහ දුව ද්විත්ව චරිත රංගනීය දුනේ මුතු විශ්වාසයේ සියලුම ගීත ලියනවා විවිධ මානයන් යටතේ රුක්මනී දේවියට ලියනවා ස්ථීර ආලේ ලියනකොට එලිජාමාන්ට ලියනවා කොළඹ රේස්ත්‍රිය. ඉතින් ඔහු විකට ගීත හාස්‍යෝත්පාදක ගීතයත් එක්කම මෙබල් රයිට් එලිජාමාන්ට ලියන මම මන මාළිය ඔබේ ප්‍රේම ලොවේ පාමු රැඟු. එතකොට ඒ ගීතේ ලියන ගමන් අනිත් පැත්තේ ලියන රුක්මනීට මගේ ප්‍රේම රජා ගියා මාහරදා දර්ශන වේ දිවරය දර්ශන වේ ප්‍රේම රම්‍ය මහිමියා. ඉතින් මේ ගීත ඔක්කොම තානා බාබුල් වර්සා කාලිඝටා ආදී හින්දි චිත්‍රපටවල ජනප්‍රිය තනු. මොකද ඒ කාලේ තැටි නිෂ්පාදකයෝ ඉල්ලන්නේ මේ ජනප්‍රිය හින්දි ගීත තනු. එතකොට චිත්‍රපට ජනප්‍රිය වෙන්නේ ඒක නිසා. ඉතින් නමුත් ඒ කාලේ අධ්‍යක්ෂකවරු හරිම බුද්ධිමත් උදවිය. ඔවුන් තෝරගන්නවා මේ තරුණ හොඳ ගීත රචකයෝ. ඒ වගේම දක්ෂ සංගීතවේදී නෝන්නේ තනුව අමුවේ පාවිච්චි කරන්නේ නැහැ. චන්ද්‍රසේන මාස්ටර් විශේෂයෙන්ම ඔහු ඒ මූලික තනුව අරගෙන තනුව ඇතුලේ බොහෝ වැඩ කරනවා. උදාහරණයක් විදිහට ලැබුමේ සන්ධ්‍යා කාලයේ එක යායකෙකු පිපිලා මල්වල් හවා මේ උඩතා ජායේ ගීතේ ඔබ හින්දි ගීතයක් සිංහල ගීතේ මුල් ගීතේ ජේස් බිරානි පෙරමහ මේ ගායනා කරන වෙන වෙනම අහලා බලන්න. ඒ ගීතේ මුල් ගීතේ චන්ද්‍රසේන මාස්ටර් කොච්චර තනුවට කොච්චර වැඩ කොටසක් කරලා දෙනවද අමු මේ කොපි කරේ නැහැ. දැන් ගොඩක් කට්ටියනේ කොපි ගීත කියලා අයින් කරනවා. ඒක අයින් කරන්න බෑ. කොපි ගීතයක් වුණත් ඒ තනුවට ඒ ගායකයා හෝ ගායිකාව ඒ වගේම ගීත රචකයා ඒ වගේම සංගීතඥයන් මේ ත්‍රිත්වයේ කොච්චර වැඩ ප්‍රමාණයක් කරනවද කියලා තක්සේරුවක් අපි ගොඩක් අර කරන්නේ නැහැ. ඉතින් එතුමාගේ චිත්‍රපට ගීත රාශියක් තියෙනවා. යතරිම වඩාම ප්‍රිය කරන මායා ගීතය හර්බට් එම් සෙනවිරත්න මහතා මායා ගීතය කැලේහඳ චිත්‍රපටයේ ලියනවා කොසපතා මේ සංසාරේ. ඒ වගේම ලියනවා රුක්මනී දේවියන් ගායනා කරන දෙවා ගිනි මවාදු. රුක්මනී දේවියගේ තිබුණු මේ ශෝකී භාවයන් චිත්‍රපට ගායිකාවක ලෙසත් ගුවන්විදුලි ගායිකාවක ලෙසත් මනාලෙස විද්‍යමාන කරනවා මෙතුමාගේ ගීත රචනා. ඒ වගේම බෞද්ධ ආගමික ගීත සාදු සිරිපා ශ්‍රී මුනිදාගේ ඒ ගීත ඒ වගේම චිත්‍රපට නොවන ගීත අග්න ශාන්ති සහ විනෝදිනී ගායනා කරන නාමුගිලී පෙම්සයුරේ මනහර පෙම්මල් නෙළමු ස්වාමී ඔබ මේ ප්‍රේම සම්පත මාගේ. ඉතින් මේ ගීත ඒ පාතල් බහිර චිත්‍රපටයේ ගත තනුවක්. නමුත් 1953 මාර්තු මාසයේ ගුවන් විදුලියේ ජනප්‍රියම ගීතය වෙන්නේ මේ ගීතය. පාඨක ඡන්ද විශාල සංඛ්‍යාවක් දිනාගෙන. ඒ වගේම ඔබලා දන්න තවත් දෙයක් මෙතුමා නළුවෙක් වෙන්න කලින් වේදිකා නළුවෙක් 1951 අශෝකමාලා කියලා වේදිකා නාට්‍යයක් පෙන්වනවා. මේ සාලිය හර්බට් එම් සෙනවිරත්න මහතා අශෝකමාලා ජීල් පිරාණි පෙරේරා. එතකොට එතුමාට මේ චිත්‍රපට ලෝකෙට එන්න කලින් වේදිකාවේ ප්‍රබල රංගනයක් තිබුණා. එතකොට තවත් විශේෂ අවස්ථාවක් මැවිලා පෙනී විරූපේ මේ ගීතේ මුලින්ම රචනා වෙන්නේ මෝරා වැඩේ යාළේ කියලා. තැටිය නිකුත් කරනවා සාම්පල් තැටිය කපනවා. නමුත් කුමකෝ හේතුවක් නිසා බීඩබ්ලිව් ජර්මන් මහතා කැමති වෙන්නේ නැහැ මේ වචන. මැවිලා පෙනී විරූපේ කියලා නම් තැටිය ගත කරනවා. ඉතින් මේ තැටිය රුක්මනී දේවියගේ ජීවිතේ සම්දිස්ථානයක් වෙනවා. කැලහඳ කියනවා නම් මැවිලා පෙනී විරූපේ අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ වගේම හඳපාන 60 දශකයේ ඔහුගේ නැවතීම හඳපාන සිසල සේනාරත්නයන් ඉන්ද්‍රාණී සේනාරත්න මහත්මිය එතුමියගේ තිබ්බ මිහිරි මහඬ ඉතාමත්ම මිහිරි විදිහට යොදා ගන්න එක් අවස්ථාවක් 1970 දී දුපාර කවදාවත් අමතක වෙන්නේ නැහැ. දර්ශන විශ්ව මාලිකා සහ හර්බට් සේනාරත්න මහතා මම දන්නේ චරිතයේ ඒ විදිහේ හිටපු කිසිම කෙනෙක් ගැළපෙන්නේ කියලා වගේ දඟකාර ටිකක් මෝඩ ඒ වගේ ලස්සන රුවක් තිබුණු ඒ ඔබට හඳපාන බලලා තියෙනවා නම් අදටත් මට වැවෙනවා ඒ ගීතයේ හෙද්දි. ඉතින් ඒ වගේම සිසල සේනාරත්නගේ සංගීතය මේ හැමදේම ඒ යුගයේ ලස්සනට මුසු වුණා. සෙනෙහස චිත්‍රපටයේ පාරා බෙහෙද පාරා කවදාවත් අපිට අමතක කරන්න බැරි ගීතය. ඉතින් එතුමා ගැන කතා කරනවා නම් එතුමාගේ කලා ජීවිතය මේ ආකාරයේ විවිධ පැතිකඩ වලින් අපිට කතා කරන්න පුළුවන්. තවත් විශේෂ අවස්ථාවක් තමයි හඬ කැවූ චිත්‍රපටි වලට ලබා දුන් ගීත. හඬ කවනවා කියන්නේ මූව්මන්ට්ස් අනුව නැත්නම් තොල හෙලවෙන අනුවම ගීත රචනා කරන ඉතාමත් අමාරු කාර්යයක්. එතකොට අයයි මල්ලි චිත්‍රපටි ජික්ටි වෙන්නේ එතුමා ලියනවා මට ආලෝකයේ ගෙන දේවි සංසාරේ දැන් විකෘති කරපු ගීත දැන් මේ ගීතේ ඉතාමත්ම අපිට දැකලා තියෙනවා වර්තමානයේ විවිධ විදිහට විකෘත වෙනවා. නමුත් මේ ගීතේ තාමත් මමාවලි මොකද ද්‍රවිඩ ගායිකාවක්. එතුමියගේ උච්චාරණය ඒ හැමදේම බලලා ඊපස්සේ නිරූපා රෝයිගේ දර්ශනය රඟපාන්න. එතකොට නිරූපා රෝයිගේ තොල් හෙලවෙන ආකාරයටම වචන දාන්න ඕන. ඉතින් මේක හරිම අභියෝගයක් සාමාන්‍යයෙන් ඒ කාලේ. දෙබස් ලියනකොට උනත් එහෙමයි. ඉතින් මේ අභියෝගයන් සියල්ලම මෙතුමා ජයගත්තා. නළුවෙක් විදිහට ඔහු හඳපාන සෙනෙහස ආදී චිත්‍රපටවල ඒ වගේම සිරියලතා අපි නොදැක්ක දෙයක් චිත්‍රපටයක් තමයි මුතු විශ්වාසයෙන් දැකලා නැහැ. දොස්තර දැන් පිටපත් නැහැ අපිට බලන්න. එතුමාගේ රංගන ජීවිතය ගැන කතා කරනකොට බොහෝ දේවල් කතා කරනවා. 70 දශකයේ වෙනකොට සමහර චිත්‍රපටවල නාමාවලියවත් මෙතුමාගේ නම සඳහන් වෙන්නේ නැහැ. ගීත රචකයා කවුද කියලා. ඉතින් චින්තන අයියට ලොකු අගතියක් තියෙනවා මේ හොයලා බලන්න. එතුමාගේ ගුවන් විදුලි ගීත 50 දශකයේ සරල ගී වැඩසටහන් වලට ලතා වල්පොල රානි පෙරේරා රුක්මනී දේවිගේ මාසික ගුවන් විදුලි සරල ගී වැඩසටහන් වලට එතුමා ගීත රාශියක් ලියලා තියෙනවා. සමහර ගුවන් විදුලි ගීත තරංගනී සංග්‍රහවල තියෙනවා රුක්මනී දේවියගේ මාසික ගීත ප්‍රසංග විනාඩි 15 කොහොම භාගයක ඉන්ද්‍රාණී විජයබණ්ඩාර මහත්මියගේ ගීත ප්‍රසංගයේ භාගයක හෝ ඒතොර ගීත රචන ගීත ප්‍රබන්ධ ඒකලා තියෙන කවුද කියලා දෙනවා. නමුත් මේ ගීත අපි කවුද කියලා දන්නේ නැහැ. ගීත මොනවද කියලා දන්නේ නැහැ. ඉන්ද්‍රාණී සේනාරත්න මහත්මිය විශාල ගීත සංඛ්‍යාවක් වෙන ගුවන් විදුලි ගීත නාටකවලට ගායනා කරපු ගීත නාටක තවමත් ගුවන් විදුලිය ඇති. නමුත් අපි කවුරුත් හොයන්න උනන්දු වෙලා නැහැ. ඉතින් මේ වගේ මේ දැනට මේ චිත්‍රපට සහ ග්‍රැමෆෝන් 30 සංරක්ෂකයන්ට අපි විශේෂ ස්තුතියක් පළ කරන්න ඕන මේ අවස්ථාවේ. උන් නිසා තමයි මේ ගීත අදටත් රැකිලා තියෙන්නේ. ඉතින් එතුමා ගැන කතා කරනවා නම් බොහෝ දේවල් කතා කරන්න පුළුවන්. මගේ කතාව විනාඩි 10කට 15කට සීමා කරලා කිව්ව නිසා මම නිහඬ වෙනවා. ඉතින් අපි විශේෂයෙන්ම කියන්න ඕනේ අපි ප්‍රියන්ත ගමගේ මහතාට විශේෂ ස්තුතියක් පළ කරනවා මේ වගේ සොඳුරු වැඩසටහනක් අද දිනේ පවත්වන මේ අපේ හර්බට් එම් සෙනවිරත්න මහතා චිසිංහ සිනමාවේ ප්‍රගමණයට විශාල මෙහෙයක් කරපු පතාකයෝදේ එතුමා පිළිබඳව අනුස්මරණය කිරීමත් ඒ වගේම එතුමා ගැන සිහිපත් කරලා මේ ආකාරයේ අපේ හැමෝගෙම සිත්සතන් සතුටු කිරීම පිණිස ලස්සන ගීත ප්‍රසංගයක් පැවැත්වීම සඳහා අදහසක් ඇවිල්ලා ඒ අදහස සඵල කරගත්තට එතුමට අපේ විශේෂ ස්තුතිය පළ කරනවා. ඒ වගේම අසසිකයෝ සමට ස්තුති වර්තකුවාන සමාන